එක්දින ක්‍රිකට් ලෝක සූරයෝ තාමත් ඔස්ට්‍රේලියාව. මේ අවුරුද්දේ තමයි අලුත් ලෝක සූරයෝ කවුද කියලා තීරණය වෙන්නේ. අලුත් ලෝක සූරයෝ කවුරු වෙයිද කියලා අපිට අනාවැක කියන්න බෑ. පරණ ලෝක සූරයන්ට දැන් මොනවද වෙලා තියෙන්නේ කියලා නම් කියන්න පුළුවන්. මේ 2018 අවුරුද්දේ ප්‍රධාන එක්දින කණ්ඩායම් 10 එක්දින තරඟවල වැඩ පෙන්නපු විදිය. ඉන්දියා කණ්ඩායම තමයි 2018 අවුරුද්දේ වැඩිම එක්දින ජයග්‍රහණ ප්‍රතිශතයක් වාර්තා කරලා තියෙන්නේ. ඉන්දියාව තරඟ 20කදී 14ක් දිනලා 4ක් පැරදිලා 2ක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තියෙනවා. ඒ කියන්නේ 75% ජයග්‍රහණ ප්‍රතිශතයක් පෙන්නලා තියෙනවා. එංගලන්ත කණ්ඩායම තරඟ 24කදී 17ක් දිනලා 6ක් පැරදිලා 1ක් විසඳුමක් නැතුව ඉවර වෙලා තියෙනවා. ජයග්‍රහයි ප්‍රතිශතයේ විදිහට වාර්තා වෙන්නේ 73.91ක්. නවසීලන්තයේ එක් දින තරඟ 13කදී ජයග්‍රහණ 8ක්, පරාජයන් 4ක් වගේම ජය පරාජයෙන් තොර එක් තරඟයක් විදිහට 66.66ක ජයග්‍රහයි ප්‍රතිශතයක් පෙන්නලා තියෙනවා. හරිහමන් පුහුණුකරුවෙක්වත් නැති බංගලාදේශ කණ්ඩායම 2018 එක් දින තරඟ 20කදී ජයග්‍රහණ 13ක් පරාජයන් 7ක් එක්ක ජයග්‍රහයි ප්‍රතිශතයේ 65%ක් විදිහට සටහන් කරගන්න වෙලා තියෙනවා. වර්තමාන ක්‍රිකට් පිටියේ ඉන්න පෙරලිකාරම කණ්ඩායමක් විදිහට හඳුන්වන්න පුළුවන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම තරඟ 20කදී ජයග්‍රහණ 12ක් පරාජයන් 7ක්, ඩ්‍රෝවීම් 1ක් එක්ක ජයග්‍රහණ ප්‍රතිශතය 62.5ක් 2018 වර්ෂයේදී වාර්තා කරලා තියෙනවා. දකුණු අප්‍රිකා කණ්ඩායම 2018 අවුරුද්දේ එක් දින තරඟ 17කට ක්‍රීඩා කරලා තරඟ 9ක් දිනලා 8ක් පැරදිලා ජයග්‍රහණ ප්‍රතිශතය විදිහට 52.94ක් සටහන් කරගෙන තියෙන්නේ. ප්‍රබල ක්‍රීඩකයෝ එළිය තියලා අලුත් ගමනක් යන කොදෙව් කණ්ඩායම 2018 දී එක් දින තරඟ 18කට සෙල්ලම් කරලා ජයග්‍රහණ 8ක් පරාජයන් 9ක් වගේම එක තරඟයක් ඩ්‍රෝ කරගෙන ජයග්‍රහණ ප්‍රතිශතය 47.22ක් විදිහට සටහන් කරලා තියෙනවා. චැම්පියන්ස් කුසලාන ශූරයන් විදිහට ඉන්න පාකිස්තාන කණ්ඩායම එක් දින තරඟ 18කදී තරඟ 8ක් දිනලා 9ක් පරාද වෙලා 1ක් විසඳුමක් නැතුව අවසන් කරගෙන ජයග්‍රහයි ප්‍රතිශතය 47.05ක් එක්ක තමයි 2018 අවුරුද්ද අවසන් කරන්නේ. තවත් එක අඳුරු අවුරුද්දක් විදිහට 2018 අවසන් කරන ශ්‍රී ලංකා කණ්ඩායම එක් දින තරඟ 17කදී ජයග්‍රහණ 6ක් පරාජයන් 10ක් වගේම විසඳුමක් නැති තරඟ 1ක් විදිහට ජයග්‍රහයි ප්‍රතිශතය 37.5ක් වාර්තා කරලා නරකම ජයග්‍රහයි ප්‍රතිශතය අතින් ඕස්ට්‍රේලියාවට විතරක් දෙවෙනි වෙලා තමයි 2018 අවසන් කරන්නේ. ලෝක සූර ඕස්ට්‍රේලියා කණ්ඩායම 2018 දී එක් දින තරඟ 13කදී දිනලා තියෙන තරඟ 2යි. තරඟ 11ක්ම පැරදිලා ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහයි ප්‍රතිශතය විදිහට සටහන් වෙන්නේ 15.38ක්. ආඩම්බරයි නේද? 2018 අපි වැඩගෙන මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.